ආණ්ඩුව නියෝජනය කරමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම විශේෂ සාකච්ඡාවක් සඳහා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණා. ඉතිහාසයේ දැවැන්තම බෝනස් මුදල ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින්. ඒ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා මැති අමතිවරුන් 92 දෙනෙකු සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා සහාය පළ කරන බවට වූ යෝජනාවක් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා විසින් එය ස්ථීර කර තිබෙනවා. සාකච්ඡාවට එක් වූ සෙසු මැති අමතිවරුන් පිරිසද එම යෝජනාවට සිය එකඟතාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කර තිබූ අතර එම සාකච්ඡාවට තමන්ට සහභාගී වීමට නොහැකි බව ඔහු දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ. මෙහිදී සාකච්ඡාවට එක් වූ මැති අමතුරුන් මෙන්ම ජනාධිපතිවරයාද අදහස් පළ කළා. ඒ පක්ෂය කියන්නේ අපි තමයි. අපි ඔක්කොම ඉන්නවා මෙතන. ඒ පක්ෂේ ගොඩනගාපු අය ඉස්සරහට අර අයන අය. නිසා කිසිම සැකයන්නේ ඔබතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. අද අපි එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇමතුමාගේ කණ්ඩායමත් ඉන්නවා. අපි නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා අපි ඒකමතිකව තීන්දුව කරලා තිබුණා ඔබතුමන්ට සහාය දෙන්න. ඔබතුමාගේ ජයග්‍රහණයට මේ සම්පූර්ණ ශක්තිය යොදන බව මම මේ අවස්ථාවේ මතක් කරනවා. මම පළමුවෙන් ඔබ සියලුට ස්තුති කරන්නේ දැන් අවුරුදු 2යි මේක මට තනියම කරන්න බැරි වුණා. මම ආවේ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න. ඒ වෙනකොට බලේ අමතක වෙලා දුවලා තිබුණේ හුඟක් අය. මම ජනාධිපතිකම බාරගත්තද්දී ඔක්කොම පක්ෂවාගේ කොටස් දෙකකට බෙදුණා. මම ඕට්ටුවේ සහයෝගී ඉල්ලන්න අන්තිමට ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟට. එතුමයි තීරණය ගත්තා. හරි තීරණයක් ගත්තේ. අදත් මං එතුමාට ස්තුතිවන්ත වෙනවා ගත්තේ තීරණය වෙලේ. හිටපු ඇමතිවරු එක්ක වැඩ කරන්න අනෙක් මන්ත්‍රීවරුන්ගෙත් සහයෝගය ಇಲ್ಲ. අන්තිමට මේක තනියම මට අදින්න බෑනේ. මං ආර්ථිකය හැදුවත් බස් දුවන්න ඕනේ, රෝහල් තියෙන්න ඕනේ, පාසල් දුවන්න ඕනේ, ඉන්ධන තියෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම කරන්නේ ටීම් එකක් හැටියට. ඒකම ඉගෙන ගත්තේ 77 දේහජයවදනයට. අපි මේක ඇද්දා. අද මේ රටේ හැවෙන ඕනෑකේ ගහන්නේ මේ ටීම් එකට විතරයි කරන්න පුළුවන්. ඒකයි තත්ත්වය. දෙවෙනි ටීම් එකක් නැහැ මෙතන. ඕකයි කරන්න පුළුවන් ටීම් එක කියලා. ඒ බලය අරගෙන රට හදන්නේ. එතකොට තව අවුරුදු 5ක් යන්න පුළුවන්. ඉතින් තියෙන්නේ මේක දිනලා පාර්ලිමේන්තු ඡන්දෙ දිනලා බලන්න. අපි ඔක්කොම එකට වැඩ කරමු. මේක එක ප්‍රශ්නයක් නෙමෙයි. මං ස්වාධීනවාව එක හේතුවක් මිනිසුට මේ දේශපාලනේ එපා වුණා. දැන් ඔයගොල්ලෝ අලුතෙන් එන්න. ඔයගොල්ලෝ අලුත් මාර්ගයක යන්නේ. හැරෙන්න එපා. ඔයගොල්ලෝ දක්ෂයෝ. මං වැඩ කළා තියෙනවා. මං 77 වැඩ කරපු ගෲප් එකක් වගේ තමයි මේ සැරේ වැඩ කරන්නේ. සාකච්ඡාවෙන් අනුතුරුව සාකච්ඡාවට සහභාගී වූ මැති අමතිවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. හොඳයි සාකච්ඡා හොඳයි. දැන් කාට සහය දෙන්නේ? අනෙල් වික්‍රමසිංහ මහත්තයා. දෙදෙනෙක් විතර සහය දෙන්න. ඔක්කොම ඉන්නවා ගොඩක් ඉන්නවා. ඔට්ටුවට පිටුපෑවද? නෑ. අපි යෝජනා කරා අය නැවත මහින්ද මහත්තයත් එක්ක කතා කරලා පොඩ්ඩක් අය තෙංගතාවයකට එන්න කියලා. මේ කියන්නේ ඔය තීන්දුව ගත්තේ ඔබතුමාලගේ ඇමතිකම රැක ගන්නද ඇමතිකම නිසාද? නෑ ඇමතිකම රැක ගන්න දෙයක්වත් නෑනේ. මේ ඇමතිකම වලින් හරියට වැඩක් කරගන්නත් හම්බුන්නේ නෑනේ. මම හිතනවා ඊටත් වඩා යහට ගියපු වැඩ පිළිවෙලක් අපි ගාව තියෙන්නේ. දැන් බහුත් පසුබලේ ගොඩක් ඉන්නවා රනිල් මහත්තයා. අති බහුතරයක් ඉන්නේ පසුබල මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. මේ වෙලාවේ රට වෙනුවෙන් මේ සහයෝගය දෙන්න ඕනේ. අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායමේ 90%ක් හිටියා. නාමර රාජපක්ෂ මහතා හිටියද? නෑ. මහින්ද මහත්තයා? නෑ රාජපක්ෂවරු හිටියා. කොට්ටුවේ සහය නැතුව දිනන්න පුළුවන් කියලා එතුමා හිතනවද? කොට්ටුවේ සහය තියෙනවා. කොට්ටුවේ සහය දෙන්න බෑ කියලා කියනවා නාමර රාජපක්ෂ මහතා. බෝඩ්ඩයක් හැටියට එහෙම දෙන්න බෑ කිව්වට කොට්ටුවේ මන්ත්‍රීවරු, ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සේරම මෙතනද හිටියා. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු 90කට වැඩි පිරිසක් අද දවසේ සහභාගී වෙලා හිටියා. අද වෙන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 88යි. ඒ මන්ත්‍රීවරු 88 අතුලතුර සහයෝගයේ පළ කිරීම වෙනුවෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අද දවසේ අත්සන් කළා තියෙනවා. හෙට දවසේ වන විට තව පිරිසක් ඒ සඳහා එකතු වෙන්න නියමිතලා ඉන්නවා. කට්ටියද උංගක් සහභාගී දුන්නා. සවාර් කට්ටියට එන්න බැරි වුණ අර වෙලාව නිසා. ඒ විශේෂයෙන්ම හැම කෙනෙක්ම ජනාධිපතිතුමාට සුබපතමින් කතා කරා.